Tim Makianawanang. ගම්පහ පොට්ටුවාගෙන් මහින්දට ලව් ලෙටර් එකක්. ඉතින් රණ්ඩු වෙවි යාළු වෙවි කට්ටිය කොහොම හරි වැඩේ කරලා රටේ මිනිසුන්ව අන්දන්න කියලා උත්සාහයක් දරනවා. ඒ උනාට ඒක කරන්න බෑ. ඒක කරන්න බැරි ඇයි කියලා අපි ඔබට අද මේ වීඩියෝවෙන් කියනවා. පට මේ අපේ මිත්‍රයා පුංචිපුරල්ලේ රුවන් මලයා පත්‍රකඩේ. ඔව්, ඔබ හැමෝම දන්න පුංචිපුරල්ලේ පත්‍ර ගන්න හැමෝම රුවන්ව. රුවන් අද එවල තිබුණා කාටුන් එකක් අවන්ත ආටිකල් එකේ. මං හිතන්නේ මේ මම ඩේලි මිරර් හරි මොකක් හරි පත්‍රයක පළ වෙච්ච එකක් වෙන්න ඕනේ. අද පත්‍රේ වෙන්න පුළුවන්, මං ඒක දන්නේ මේ පත්‍රේ. ඒකේ මරු එක්කෙනෙක්ගේ යට කෑල්ල නෑ, එක්කෙනෙක්ගේ උඩ කෑල්ල නෑ. මොකද දැන් දෙන්න මේක බෙදා හදාගන්න තියෙන්නේ. හැබැයි මේකට මරුම කැප්ෂන් එක දාලා දුන්නේ රුවන් මල්ලි. මෙන්න දාලා තියෙන මෙන්න මෙහෙම. දැන් බයියන්ට අප්පච්චිලා දෙන්නයි. ඉතින් මේක ජෝක් එකක් වෙනවා. මේක තමයි අපි මේ කියන්නේ. මේක ජෝක් එකක් වෙන්නේ මේ එක පාරටම නිකන් ඒගොල්ලෝ හදන්න හදනවා මාර එකක්. අන්න අපි යනවා මෙහෙමයි සහයෝගය දෙන්න යනවා අපි කියලා මාර විස්තර ටිකක් කියනවා කම්මැලියෝ කියන්නේ. කොහොමදත් දවසක් දෙකක් ගත වෙනකොට මිනිසුන්ට තේරෙනවා අර පරණ හොරු රැළම මේ අලුත් අප්පච්චි කෙනෙක් හොයාගෙන ගිහිල්ලා කියලා. එයා අලුතුත් නෑ. එයා එදා කාලේ ඉඳලම කලේ ඕකනේ, වැල් පාලමේ කොල්ලව වඩාගෙන ගියා. දැන් මගෙදි පෝට්ටු ඔක්කොම ටික කලිසම එල්ලුණා. කලිසම කොහොමද නිකනුත් කඩන් වැටෙන එකේ? කලිසමත් කඩාගෙන පාලමත් කඩාගෙන සැප්තැම්බර් 21 වෙනිදා ජබොස් තමයි. ඉතින් ඔබට කියන්න ඕනේ මේ මේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ කියන්නේ මේ අවස්ථාව මේ පොට්ටුවෝ ගිහිල්ලා රනිල් වික්‍රමසිංහට ප්‍රසිද්ධියේ අපි සහයෝගය දෙනවයි කියන අවස්ථාව අත වශයෙන්ම කියනවා නම් විගඩමක්. ඒක විගඩමක් කියලා කියන්නේ ජෝක් එකක්. ෆාස් කියලා කියන්නේ FARCE. මේක තේරුම් ගන්න අපි හුඟක් දවස් ඉඳන් ඔබට කියන කතාවක් තියෙනවා. මං හිතන්නේ මේක සෑහෙන වතාවක් මගේ වැඩසටහන් වල ඔබට කියලා ඇති. හෙගල් කියන ජර්මන් දාර්ශනිකයා කියපු කතාවක්. ඒ කතාවට පස්සේ කොටසක් එක්කසු කරනවා කාල් මාක්ස් කියන දේශපාලන න්‍යායාචාර්යවරයා. හෙගල් කියපු කතාව තමයි history repeats itself. ඉතිහාසය නැවත සිද්ධ වෙනවා. නැවත නැවත සිද්ධ වෙනවා. මොකද people do not learn from history. මිනිස්සු ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නෑ. ඒකින්ද ඉතිහාසය ආයේ ආයේ සිද්ධ වෙනවා. අපේ ගමේ මිනිස්සු, අපේ ආච්චිලා මේ නිකමට වගේ කිව්වේ. අපේ ජනශ්‍රුතිය තියෙන්නේ ඕක. රෑ වැටිච්ච වලේ දවලුත් වැටෙනවා නම් උන් මෝඩයෝ කියලා. ඒකම තමයි හෙගලුත් කිව්වේ. ඒ කියන්නේ මිනිස්සු ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නෑ. ඒ වරදම දෙවනි පාරක් කරනවා. එකට එතකොට ඒගොල්ලෝ අමාරුවේ වැටෙනවා. හැබැයි ඒ හෙගල්ගේ දාර්ශනික කියමන කාල් මාක්ස් එකට එකතු කළා දේශපාලනික අර්ථයක්. ඒ දේශපාලනික අර්ථය කියවුණේ මෙහෙමයි. history repeats itself first as tragedy. පළමුවෙනිම මේක සිද්ධ වෙන්නේ ඛේදවාචකයක් විදියට. second as farce. දෙවෙනි පාර සිද්ධ වෙනකොට මේක විගඩමක්. ජෝක් එකක්. කෝලමක්. මිනිස්සු hina වෙන්න පටන් ගන්නවා. මිනිස්සු hina වෙනවා කියලා නාට්‍ය රංගපානේ උන්ට පේන්නේ නැහැ. ගම්පහ ඉඳන් ප්‍රසන්න මහින්ද රාජපක්ෂට ලව් ලෙටරයක් එවනකොට ජනාධිපති තුමෝ අපි යනවා මෙහෙම මෙහෙමයි කියලා අපිට hina යනවා. ඒගොල්ලන්ට ඒක සීරියස්. අන්න එකයි කියන්නේ. ඒගොල්ලෝ පළවෙනි වතාවේදී මේ රට රවට්ටලා මේ රට මංකොල්ල කෑවා. මිනිසුන්ගේ සියලු ධනය හූරා කෑවා. රටේ සියලු සම්පත් විනාශ කරන්න කටයුතු කළා. පොහොට්ටුවේ මහින්ද රාජපක්ෂගේ ගෝලයෝ ටික හොරු රැලක් බිහි කරා. අද එක හොරෙක් හිරේ කේලිය රඹුක් ඇල්ල මිනිසු බොන බෙහෙත් ටිකට වංචා කළා. ඒ විදිය තව අහන් නැති නඩු ප්‍රමාණිකුත් තියෙනවනේ. ඒවා අහපු දවසට තව පෝලිමක්ම හිරේ. ඉතින්
ඒ තැනට යනවටයි බය වෙලා තියෙන්නේ. මේ රනිල් වික්‍රමසිංහගේ ඇඟේ එලිලා කොහොම හරි ආපහු දෙවනි පාරට මිනිසුන්ව රෑ වැටිච්ච වලේ දවලුත් වට්ටන්නයි උත්සාහ කරන්නේ. ඒ වුණාට රටේ ජනතාව වෙනස් වෙලා, හරි විදියට වෙනස් වෙලා ඉන්නේ. එහෙනම් කවදාකවත් ඒගොල්ලෝ හිතන දේවල් කරන්න හම්බ වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලේකම් කාර්යාලයට පොහොට්ටුව රැස් කරගෙන මහින්ද රාජපක්ෂට ස්තුති කරනකොට, බලන්න මේවා තියෙන නොගැලපීම, මට කිව්වලු ඔය අවශ්‍ය නම් කට්ටිය අරගන්න කියලා කිව්වට ඒකට ස්තුති කරනවා. මේ අස්සෙන් ප්‍රසන්න රණතුංග ලව් ලෙටරක් ලියලා මහින්ද රාජපක්ෂට යවනවා, ඔගොල්ලෝ අපරාධ මේකට කැමති වුණ නැත්තේ, අපි මේක තමයි දැන් කරන්න ඕනි කියලා. අර ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කියනවා, මේගොල්ලෝ තමයි මේ කැමති නැති වෙච්ච කට්ටිය තමයි අර මැයි 9 වෙනිදා මිනිසුන්ට ගැහුවේ ගෝල් ෆේස් එකට ඇවිල්ලා. රණත් නිශාන්තලාම දේශබන්දු තෙන්නකෝන්ලා ඒගොල්ලෝ ගැන කියන්නේ, සහ තවත් හිටිය ඒ කණ්ඩායම ජෝන්ස්ටන් ෆර්නැන්ඩුගේ කසිප්පු ගාලා. එතකොට මේ වගේ නොගැලපෙන නොපෑහෙන කතා ගොඩක් මේ කාසේ තියෙන හේතුව තමයි මේගොල්ලොම දන්නේ ඒගොල්ලෝ කරන්නේ මොකද්ද කියලා. මරු විකල්ලෙන් දඟලනවා සැප්තැම්බර් 21 වෙනිදා. ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ ඉන්න වේදිකාව කඩාගෙන වැටෙනවා. ඒ වගේම තමයි ඉදිරියට මොන වගේ දේවල් වලට මූණ දෙන්න වෙයිද, ඒවට කොහොමද මූණ දෙන්නේ. මෙතෙක් කල් අපි හිටියේ නීතියත් වහගෙන සියලු දේවල් ආරක්ෂා කරගෙන අපේ ගොඩ වැඩි කරගෙන අපේ පවුල් වල ගිනුම් තර කරගෙන අපිට උවමනා විදියට අපි සැපෙන් හිටියා, පාටි දාගෙන තව තව දේවල් කරගෙන. හැබැයි මේ ඔක්කොම ආතල් නැති වෙන්න යනවා සැප්තැම්බර් 21 වෙනිදා. අර කුහෙදෝ හිටපු හාදේක් ජනාධිපති වෙන්න යනවා. දැන් බය වෙලා කොහොම හරි මේ අප්පච්චිලා දෙන්නගෙන් එකෙක්, ඒ කියන්නේ එක අප්පච්චි කෙනෙක් දැන් පෙන්ෂන් නැගිට ගන්නත් බෑ, 4 දෙනෙක් ඕනේ නැගිටින්න. අනිත් එක්කෙනාව උසලා තියන්න හදන්නේ ආපහු ජනාධිපති පුටුවෙන්. ඉතින් ඕක තේරෙන්නේ නැති ලංකාවේ මිනිහෙක් ඉන්නවා නම්, ඔව් ඒ පුද්ගලයා ඡන්දෙ දෙන්න ඕනි මේගොල්ලන්ට තමයි. හැබැයි රට වෙනස් වුණා 2022 මහජන විප්ලවයෙන් පස්සේ. ඒ හින්දා මිනිසුන්ට තේරෙනවා මේ විගඩම කලින් අපිට මහ විශාල ඛේදවාචකයක් වෙච්ච දෙයක්. මේ විහිළුවට දැන් අපි දෙවනි පාර අහු වෙන්නේ නැහැ. මිනිස්සු හිනා වෙනවා, විහිළු කරන්න පටන් ගන්නවා. තරුණ පරම්පරාවට මේක පට්ට ජෝක් එකක්. ඒක තමයි කියන්න ඕනි දේ. ඒකනේ අර කාටුන් එකෙන් පෙන්නන්නේ. ඒ කාටුන් එකෙන් පෙන්නන දේ තමයි රටේ බහුතරයක් මහජනතාවට සහ විශේෂයෙන් තරුණ තරුණියන්ට තේරෙන දේ. අනේ මේ සීයල ටික එකතු වෙලා ආපහු අපිව රවට්ටන්න හදනවා, ඒකනම් කරන්න හම් වෙන්නේ නැහැ කියන එක. හැබැයි ඒගොල්ලෝ බොහොම සතුටු වෙනවා මේ වැඩෙන්. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ බලය තියාගෙන කරන්න පුළුවන් ඔක්කොම තක්කඩි වැඩ ටික කළා. දැන් ඒගොල්ලෝ හිතනවා පාර්ලිමේන්තු බලය එළියේ තියෙනවා කියලා. මේක තමයි ජෝක් එක. එහෙම බලයක් එළියේ නැහැ. එළියේ ගිහිල්ලා ඇව්වොත් මිනිස්සු ඌ කියනවා. ඒ තරමට තිත්ත කඳුරු වෙලා තියෙන මිනිසුන්ට මේ තක්කඩි දේශපාලනේ. ඉතින් මේ වගේ දේවල් ඉතිහාසයේ සිද්ධ වෙලා තියෙනවා. ඒ හින්දා තමයි අර වගේ කියමන් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියමන් වලට තව දේවල් එකතු වෙලා තියෙන්නේ. ඒ හින්දා ලංකාවේ මිනිසු මේ කියමන් ගැන හැමෝම දැනගෙන හිටියේ නැතුවට මේ සිද්ධිය ගැන මෙහෙම කිව්වාම හැමෝටම තේරෙනවා. ඒකට හේතුව තමයි දැන් අපේ රටේ මිනිසුන්ගේ පැසුණු බව, මැචුරිටි එක, පොලිටිකල් මැචුරිටි, පොලිටිකල් ලිටරසි, දේශපාලන සාක්ෂරතාව සහ දේශපාලන පැසුණු බව තියෙනවා. එහින්දා මේවා තේරුම් ගන්න තාම ලේසියෙන් පුළුවන්. මේවට ඊට පස්සේ විහිළු කරන්න පටන් ගන්නවා. ඔව් එදා මේගොල්ලෝ ඇවිල්ලා අපිව පාලනය කරන්න ඇවිල්ලා අපේ රට සූරා කාලා, ඒක ඛේදවාචකයක් වුණා තමයි. හැබැයි දෙවනි පාර ආපහු අපි මේකට අහු වෙන්නේ නැහැ. අපිට මේක ජෝක් එකක්. කොටිම කියනවා නම් මේ පොහොට්ටු කණ්ඩායමයි රනිල්ගේ කණ්ඩායමයි දෙකම එකට තියලා මේ හැමෝගෙම නිදහස් වෙන එක තමයි මේ රටේ මිනිසුන්ට තියෙන එකම සැනසීම. සැප්තැම්බර් 21 වෙනිදා ඔගොල්ලන්ගේ වේදිකාව කඩාගෙන බිමට වැටෙනවා. කොටිම්ම කියනවා නම්